තථාගත අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිමල පිවිතුරු දහමින් නිවි සැනසෙන බක්පුර පසළොස්වක පූදා අපි උතුම් අරහත් ජීවන ගමන් මාර්ගයට සමීප වීමේ අදිටනින් යුතුව පෙහෙවස් සමාදන් වෙමින් අර්ථාන්විතව පුන් පූදාගත කිරීමට සීත ටීවී අමාවැස්ස සජීව විකාශයෙන් ඔබ කැඳවාගෙන ඉන්නේ කිරුළපන පොල්හෙන්ගොඩ සිරි ඇලන් මැතිනියාරාම විහාරස්ථානයටයි. ඇලන් මැතිනියාරාමේ නම සඳහන් කරන විටම අපට එකවරම සිහියට නැගෙන උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ වන්නේ පූජ්‍යපාද උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේයි. උන්වහන්සේ විහාරාධිකාරීත්වයේ උසුලන මේ මහා පින්බිම සිරි ඇලන් මැතිනියාරාමේ සිට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලය සියත ටීවී උදැසන අෂ්ටාංග සීලය සමාදන් කරවීම, අනුශාසනා, බුද්ධ පූජා, ධර්මදේශනා මෙන්ම දම්සභා මණ්ඩපයේ සුවිශේෂ ධර්ම සාකච්ඡාවත් සඳයාමේදී ඉතාම වටිනා ගීතයෙන් මතුවන බුදු දහම මැයෙන් අමරසිරි පිරිස් ඇතුළු කලාකරුවන් සහභාගි වන සුවිශේෂ ගී සමාදයක් ගෙනීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. සිරි ඇලන් මැතිනියාරාමේ සිට ගෙනෙන මේ පින්බර වැඩසටහනේ සමාරම්භය ලෙස අෂ්ටාංග සීලය සමාදන් වීම සඳහා මේ වන විටත් සැදැහැවතුන් ඇලන් මැතිනියාරාමයට ඒකරාශීව සිටිනවා. මේ බක් මාසය භාග්‍යවන්ත මාසය. අලුත් අවුරුද්ද උදා වෙලා, අලුත් අවුරුද්ද බොහොම සතුටින් සමරලා මේ පින්බර බක් පොය දවසේ තථාගතයන් වහන්සේගේ ඒ උතුම් දහමට අනුව ජීවිතය, අධ්‍යාත්මය නිවාසනසා ගැනීමට එකතු වුණු සැම වෙනුවෙන් ප්‍රථමයෙන්ම අෂ්ටාංග සීලය සමාදන් කරවීම සඳහා අපි ඉතාම ගෞරවාදරයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරනවා යෝග්‍යාන ජයසුන්දරාරාම විහාරවාසී සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවිනේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද කුලසැන්දෑවේ සාරද ස්වාමීන්ද්‍රයන් වහන්සේට. තථාගතයන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනේ සිදු වූ පින්බර බක්පුර පසළොස්වක පූදා අෂ්ටාංග සීලය සමාදන් වීම සඳහා අපි සියලු දෙනාම පිවිතුරු සිතින් සාදුනාද පවත්වා සැරසෙමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අබ්‍රහ්මචරියාවේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචරියාවේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදාවේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදාවේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානාවේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්දින් අෂ්ටාංග උපෝසත සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත ආමබන්ති සාදු 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 මේ අවස්ථාවේදී අප විසින් බොහොමත් ශ්‍රද්ධාවෙන් යුක්තව සෝදානම් කරගෙන ලෞතුරා ශාන්තිනායක මාමේනී බුදු පියාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණේ සිහිපත් කරගෙන උන්වහන්සේ වෙත තැන්පත් කරන්නට යෙදුන සම්බුද්ධ පූජාවන් අප සමග එකට ගාථාවන් කියමින් සිද්ධ කරන්නට නැවත වතාවක් සාදුනාදයක් පවත්වමු සාදු 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 පළමු කොට මාත් සමග තෙරුවන් වන්දනාව සිද්ධ කරමු නමස්කාර වේවා බුදු රුවනට සමදා මම බුදු සරණ යමි නමස්කාර වේවාදම් රුවනට සමදා මම දම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුග්ගලා ඒස භගවතු සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ
දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකසාති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහබෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ තං බෝධි පාදපං ඉමේතේ මහබෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ සාදු කියන සාදු 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 අපි හැම කෙනාම එකතු වෙලා උතුම් වූ ලෞතර ශාන්තිනාය කමාමෑණිය බුදු පියාණන් වහන්සේ උදෙසා සෝඳ මල් පූජා කරන්නට ඒ වගේම දැහැත් ගිලන්පස සම්බුද්ධ පූජා වාදී පූජාවන් සිද්ධ කරන්නට මත්තෙන් ලෞතර බුදු ගුණ මෙනෙහි කරන්නට මා කීවාම හැම කෙනෙක්ම මේ විදිහට කියන්න මාගේ ස්වාමියෝ මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරුසේක කෙලෙසුන් කෙරෙන් දුරුසේක කෙලෙස් සතුරන් නැති කලසේක කෙලෙස් සතුරන් නැති කලසේක රහසින්වත් පවුනකලසේක රහසින්වත් පවුනකලසේක සියලු ලෝවැසියන්ගේ සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වනසේක සියල්ලටම සුදුසු වනසේක බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාව දාන පාරමිතාව මහා ආශ්චර්යය මහා ආශ්චර්යය පාරමී පුරණ සමයේ අඹදරුවන් දන් දුන්සේක අඹදරුවන් දන් දුන්සේක මහරජ්‍ය දන් දුන්සේක මහරජ්‍ය දන් දුන්සේක ඇසුපුටා දන් දුන්සේක ඇසුපුටා දන් දුන්සේක බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණය මහා ආශ්චර්යය කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණය එක පිඩක් කළද බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණයට උපමා කළ නොහැක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණත්තාවෝ දෙවියන්ට දෙවිවූ මටම ස්වාමියෝ මගේම බුදු පියාණන් වූ
බුදු පියාණන් මගේම බුදු මෑණියන් මගේම බුදු මෑණියන් මොහඳුරට ලහිරු මඬලක් මොහඳුරට ලහිරු මඬලක් කෙලස් ගින්නට මහා මේඝයක් කෙලස් ගින්නට මහා මේඝයක් ගමනින් ශාන්ත වූ ගමනින් ශාන්ත වූ පැවැත්මෙන් සංවර වූ පැවැත්මෙන් සංවර වූ අනාථනාත වූ අනාථනාත වූ අසරණ සරණ වූ අසරණ සරණ වූ බුදු රජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේට මේ පහන් පූජා කරමි මේ පහන් පූජා කරමි පූජා වේවා පූජා වේවා මේ සුවඳ දුම් පූජා කරමි මේ සුවඳ දුම් පූජා කරමි පූජා වේවා පූජා වේවා මේ සුවඳ මල් පූජා කරමි මේ සුවඳ මල් පූජා කරමි පූජා වේවා පූජා වේවා මේ සිසිල් පැන් පූජා කරමි මේ සිසිල් පැන් පූජා කරමි පූජා වේවා පූජා වේවා මේ උදෑසන බුද්ධ පූජාව මේ උදෑසන බුද්ධ පූජාව පූජා කරමි පූජා කරමි පූජා වේවා පූජා වේවා මේ දහත් පූජා කරමි මේ දහත් පූජා කරමි පූජා වේවා පූජා වේවා මේ බෙහෙත් පූජා කරමි පූජා කරමි පූජා වේවා පූජා වේවා මේ සියලු පූජාවෝ මේ සියලු පූජාවෝ නිර්වාණ ශාන්තිය පතා නිර්වාණ ශාන්තිය පතා පූජා කරමි පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජා කරමි පූජා පූජා වේවා පූජා වේවා පූජා කරමි පූජා කරමි පූජාම වේවා පූජාම වේවා මාත් සමග එකට ගාතවන් කියමු ඝනසාරප්පදිත්තේන දීපේන තම දන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති යථායිදං මේ කායෝ තථායාති විනාශභාවං අදිවාසේ තුනෝ භන්තේ පානීයං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේ තුනෝ භන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේ තුනෝ භන්තේ ව්‍යංජනං පරිකප්පිතං
අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම නාගවල්ලේ දලෝපේතං චුන්න පූග සමායුතං තාම්බූලං පතිගන්හාතු සතං පූජේමිදං ජිනෝ අදිවාසේ තුනෝ භන්තේ සබ්බං සද්ධාය පූජිතං උපාදාය පතිගන්හාතු මුත්තම සාදු කියන සාදු 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 මේ විදිහට ප්‍රාර්ථනා කරන්නට ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු ආසවක්ඛයාවහං හෝතු ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු ආසවක්ඛයාවහං ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු ආසවක්ඛයාවහං හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය සාදු කියන්න සාදු සාදු තෙරුවන් කමා කරවා ගනිමු කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ භන්තේ බූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ ධම්ම සන්දිට්ඨික කාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු කියන සාදු 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 කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත්ව සංවරෝති වාසනාවන්ත සුපින්නතුනි අද දවසේ මේ වාසනාවන්ත පින්වතුන් කිරලපන පොල්හේන්ගොඩ සිරි ඇලන්මැතිනි ආරාම පුදබිමට පැමිණිලා තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන ආධ්‍යාත්මික සුවය හොයාගෙන මේ සීල භාවනා වැඩසටහනට සම්බන්ධ වෙනවා. සිල් සමාදන් වීමේ අරමුණ ඒ වගේම සිල් සමාදන් වීම තුළ අපේ ආධ්‍යාත්මික ජීවිතයට මොන වගේ ආලෝකයක් එකතු කරගන්න පුළුවන්ද කියන කාරණාවත් මේ පුර 15ක් පොහොය දිනය බෞද්ධ අපිට වැදගත් වන්නේ ඇයි කියන කාරණාවත් ඒ වගේම මේ ලැබුවා වූ සිංහල දෙමළ නව වර්ෂය අපි අර්ථහාන්විතව ගත කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳවත් කෙටියෙන් අනුශාසනාවක් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත සංවරෝ අපේ ජීවිතයේ අදිෂ්ඨානයක් එකතු කරගෙන අරමුණක් තබාගෙන ඒ අරමුණ ඔස්සේ ගමන් කරනවා නම් ඒ ඉලක්ක සම්පූර්ණ කරගන්නට අපිට එතරම් අපහසු වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් අතරමං වන්නට හේතු කාරණා බවට පත් වෙන්නේ ඉලක්කයක් නොමැති ගමනක ඇරඹුම. එනිසා ලැබූ නව වර්ෂයේ තුල අලුතෙන් හිතන්නට අපිට යම් හැකියාවක් ලැබෙනවා. එනිසා ලැබූ වර්ෂය ඇරඹුමක් විදිහට තබාගෙන ඒ ඇරඹුම ඉලක්කයක් කරා ගමන් කරන මාර්ගයක් වෙත යොමු කර ගැනීම ඔබ
අප හැම කෙනාටම තියෙන වගකීමක් බවට පත් වෙනවා. සංසාර ගමන පුරාවටම විවිධ කාරණා මත විවිධ ආකාරයෙන් අපි ජීවිත ගත කරනවා. මේ කොහොම ජීවිත ගත කරත් අපේ අවසාන ඉලක්කය බවට පත් වෙන්නේ, එහෙම නැත්නම් පරම නිෂ්ඨාව බවට පත් වෙන්නේ නිර්වාණය සාක්ෂාත් කරගන්නේ. ඒ නිර්වාණය සාක්ෂාත් කරගැනීමට දේශනා කළ බුදුන් වහන්සේගේ මාර්ගය සීල සමාධි ප්‍රඥා කියන මේ කාරණා මත ගොඩනැගිලා තියෙනවා. එතකොට සීලය එතනදී ප්‍රමුඛ ස්ථානයට ගන්න සිද්ධ වෙනවා. සංවර භාවය මත තමයි, හික්මීම මත තමයි අපේ ඉතිරි කාරණා පිළිබඳව අපිට යොමු වන්න පුළුවන්කම තියෙනවා. මම මාතෘකා කළා ගාථා පාඨය. ඒකෙන් පැහැදිලි කරනවා අපි සාදුකාරයක් පවත්වන එකේ අර්ථය. අපේ බෞද්ධ පින්වතුන්ලා එදා ඉඳලම සාදුනාද පවත්වන ක්‍රමයක් තියෙනවා, පුරුද්දක් තියෙනවා. ඒ ක්‍රමය තමයි අපි සාදුනාදයක් පවත්වන්න කීවහම තෙවරක් ශබ්ද නගල සාදුනාද පවත්වලා සිව්වෙනි වර දීර්ඝ සාදුකාරයක් පවත්වන සාදු 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 කියලා හතර පාරක් අපි සාදු කියනවා. සාදු කියන වචනේ තේරුම බලමු. සරලාර්ථය තමයි බොහොම යහපත් කියන අදහස. හොඳයි, යහපත්. ඔක ඉන්දියාවට එනකොට ටිකක් වෙනස් අර්ථයකින් පාවිච්චි කරනවා. ලංකාවේදී අපි ඔක පාවිච්චි කරන්නේ යහපත් හොඳ කියන අදහසින් එක්ක. එතකොට සාදු කියන්නේ ඇයි? පළවෙනි සාදුකාරයේ බලාපොරොත්තු තමයි, අදිෂ්ඨානය තමයි කායේන සංවරෝ සාදු. මම සාදුකාරයක් පවත්වල අදිෂ්ඨානයක් තියාගන්නවා, මම කායිනුත් සංවර වෙනවා කියන අදිෂ්ඨානය. සාදු වාචාය සංවරෝ දෙවෙනි අදිෂ්ඨානය තමයි, දෙවෙනි සාදුකාරය තුළින් අපි බලාපොරොත්තු වෙනවා මම වචනෙනුත් සංවර වෙනවා කියන අදිෂ්ඨානය. ඊළඟට මනසා සංවරෝ සාදු. ඒ කියන්නේ තුන්වෙනි සාදුකාරයෙන් මම බලාපොරොත්තු වෙනවා, අදිෂ්ඨානයක් ඇති කරගන්නවා, මම මනසිනුත් සංවර වෙනවා කියන අදිෂ්ඨානය. දීර්ඝව පවත්වන හතරවෙනි සාදුකාරයෙන් අදිෂ්ඨාන කරගන්නවා සිත, කය, වචනය කියන මේ තුන් දොරම මම සංවර කරගන්නවා, යහපත් තත්ත්වයට පත් කරගන්නවා කියන අදිෂ්ඨානය. එහෙනම් සීලයේ පදනම තියෙන්නේ කය, වචනය සංවර කර ගැනීම කියන අදහස. නමුත් කය වචනේ දෙක සංවර කරගන්නට නම් සිත සංවර කරගන්නම ඕනේ. බාහිරින් අපි කය සංවර කරගන්න, ඒ වගේම වචනේ සංවර කරගන්න මෙහෙවන්නේ සිත. ඒ නිසා සිත ප්‍රමුඛ ස්ථානයේ තියාගෙන සංවර භාවය ඇති කර ගැනීම තමයි සිල් සමාදන් වීමේ බලාපොරොත්තුව වෙන්නේ. එනිසා උදෑසනම ඔබ හැම කෙනෙක්ම මේ ස්ථානයට පැමිණියේ කායික සංවර භාවේ, වාචික සංවර භාවේ, මානසික සංවර භාවේ ඇති කරගෙන ජීවිතයට නව අරුතක් එකතු කර ගන්නට. එනිසා මේ බක්පුර 15ක පොහොය ඔබට හැරවුම් ලක්ෂයක් කරගන්නට පුළුවන්, ජීවිතයට ආරම්භයක් එකතු කරගන්නට පුළුවන් පොහොයක් බවට පත් කරගන්නට ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි බක් පොහොය කියලා කියන්නේ ලංකා ඉතිහාසයේ සුවිශේෂීම සිදුවීමක් සිද්ධ වෙච්ච පොහොය දිනය. ලෞතර ශාන්තිනායක අමාමෑණි බුදු පියාණන් වහන්සේ දෙවන වරටත් මේ මාතෘ භූමිය, අපගේ මාතෘ භූමිය පාද ස්පර්ශයෙන් පවිත්‍රත්වයට පත් කරන දිනය තමයි අද දවස. පළමුවරට බුදුහාමුදුරන් වහන්සේ මයංගනේට වැඩම කරනවා. දෙවනවරට බුදුහාමුදුරන් වහන්සේ වැඩම කරනවා නාගදීපයට. ඒ නාගදීපයට වැඩපු දවස තමයි බක්පුර 15ක් පොහොය දවස කියලා කියන්නේ. උන්වහන්සේ
වැඩම වන්නේ ගැටුමක් සංසිඳවන්න. ගැටුම තමයි මේ නාග ගෝත්‍රිකයන් කියලා අපි හඳුන්වන්නේ. නාගදීපේ මූලික කරගෙන පාලන තන්ත්‍රය ගෙන ගියපු කණ්ඩායම් අතර ඇතිවෙච්ච යම් ගැටුමක් निराකරණය කරන්නට තමයි ලෞතුරා ශාන්තිනායක අමාමෑණියන් වහන්සේ මේ ලක්විමට වැඩමවන්නේ. වැඩමවලා උන්වහන්සේගේ අසිරිමත් භාවය පළ කරමින් ඒ ගැටුම සංසිඳවනවා. ඒ සුවිශේෂී සිදුවීම සිදු වුණේ අද වගේ දවසක. ඒ නිසා ඒ සිදුවීම ඇතුළ කොටගෙන සිදුවීම් රාශියක් බෞද්ධ සාහිත්‍ය තුල සිද්ධ වෙලා තියෙනවා. ඊට අමතරව අපිට වැදගත් වෙනවා බක් මාසය. අර අපේ ගයන් මහත්මයා මුලින් සිහිපත් කළා වගේ මේ භාග්‍යවතුන්ගේ මාසය කියලා කියනවා. එනවාද භාග්‍යවත් මාසය කියලා කියනවා. වාසනාවන්ත මාසය කියලා කියනත් පුළුවන්. එතකොට ඒකට හේතුව තමයි පරිසරයේ පුරාවටම සුවිශේෂී වෙනස්කම් රාශියක් සිද්ධ වෙනවා. මල් පිපෙනවා, ගස්වල ගෙඩි හටගන්නවා. ඒ වගේම තමයි වටෙන් පිටින් අපිට කුරුල්ලන්ගේ, සත්තුන්ගේ විවිධ නාදයන් වැඩිපුර ඇහෙනවා. සුවිශේෂී සතෙක් තමයි කොහා කියන්නේ. කොහා විශේෂයෙන්ම හඳගාන මාසය. එතකොට මේ වෙනස්කම් එක්ක, මේ සිදුවීම් එක්ක පරිසරයෙන් ලොකු වෙනසක් අපිට පෙන්වනවා. පරිසරය වෙනස් වෙනකොටම අපිත් වෙනස් වෙන්න උත්සාහ කරනවා. මේ අපි අලුත් අවුරුදු සැමරුම කියන එක ලොකු දීර්ඝ ඉතිහාසයක් තියෙන කාරණාවක් නෙමෙයි. වසර 200කට එහා ගියපු කාල සීමාවක් ඇතුළත සිදුවෙච්ච සුවිශේෂී සිදුවීම් අරමුණු කරගෙන පවත්වන උත්සවයක් තමයි මේ අවුරුත් උත්සවය කියලා කියන්නේ. අලුත් අවුරුදු උත්සවය කියලා කියන්නේ. ඊට පෙර බෞද්ධ අපි සැමරුවා වෙසක් උත්සවේ. ඒක තමයි අපේ අවුරුද්ද විදිහට තිබුණේ. ඊට පස්සේ මේ අලුත් අවුරුදු කියන චාරිත්‍ර ක්‍රමවේදයක් එකතු වුණා. ඒකට බෞද්ධ ආභාෂයත් එකතු කරගෙන අපේ පින්වතුන්ලා ඒකත් සමරන්න පටන් ගත්තා. ඒකේ වටිනාකම තමයි ජීවිතේට මම අර මුලින් සිහිපත් කළා වගේ අලුත් ආරම්භයක් ගන්නට අවස්ථාවක් ලැබලා දෙන එක. පරිසරය තුළින් අපිට ඒ අවස්ථාව දෙනවා. ඒ වගේම තමයි ආකල්පමය අතිනුත් අපිට ඒ අවස්ථාව ලැබලා දෙනවා. දැන් කල්පනා කරන්න ඕනේ ඇත්තටම අපි ඒ පරිසරය තුළ තියෙන සිදුවීම් එක්ක අපේ ජීවිතවල වෙනසක් අපි ඇති කරගන්නවද කියන එක. බොහෝ වෙලාවට අපි බාහිරින් අපේ වෙනස්කම් සියල්ල සිද්ධ කරගන්නවා, අභ්‍යන්තරයෙන් ඒ වෙනස සිද්ධ කරගන්නවා අඩුයි. බාහිරින් වෙනස් කරගන්න පුළුවන් අපිට ඕන විදිහකට. ඒ කියන්නේ අපේ ස්වරූපය වෙනස් කරගන්න පුළුවන්, අඳින පළඳින විදිහ වෙනස් කරගන්න පුළුවන්, අපේ පෙනුම වෙනස් කරගන්න ඕන විදිහකට අපේ බාහිර ස්වරූපය වෙනස් කරගන්න පුළුවන්. හැබැයි අභ්‍යන්තරයෙන් පිරිසුදු කරගන්න ආකාර දෙකක් තියෙනවා. අභ්‍යන්තරයෙන් පිරිසුදු කරගන්නවා කියලා කියන්නේ කායිකව අභ්‍යන්තරය පිරිසුදු කරගන්න. ඊළඟ තමයි මානසිකවත් අභ්‍යන්තරය පිරිසුදු කරගන්න ඕනේ. එතකොට මම අර ආරම්භයක් ගන්න ඕනේ මොකටද? අපි සාමාන්‍යයෙන් සෑමදාම කරන දෙයක් තමයි බාහිර පිරිසුදු කිරීම. උදෑසන නැගිටපු ගම මූණ හොදාගෙන දත් පැඳලා නාලා කියලා පිරිසුදු. ඒක බාහිර පිරිසුදු වීම. ඊට අමතරව බක් මාසය තුළ ඊටත් එහා ගියපු පිරිසුදු වීමක් අපි ඇති කරගන්නවා. අර නැකත් චාරිත්‍රත් එක්ක වෙනස්කම් රාශියක් එකතු කරගෙන. ඒ කියන්නේ වෙලාවට නාන්න, වෙලාවට කන්න, නේ ජීවිතේ කාලසටහනකට වැඩ කරන්න පුරුදු කරනවා. දැන් නම් ඒක නැකත් වෙලාවට විතරක් ඒක වෙලා එතනින් පස්සේ ආයෙම අමතක වෙලා යනවා. සිරිතක් විදිහට නැකත අපි අනුස්මරණය කරන්න ඒකේ වෙලාවට කළාට එතනින් එහාට අපි ඒක නැවතත් අමතක කරලා දානවා. නමුත් ආරම්භයක් ගන්නට ඕනේ මේ නවවර්ෂය මොකද්ද? අපි මේ නැකතට යමක් ආරම්භ කරේ ඒකෙන් මම අදහස් කරන්නේ නැකත කියන අදහස නෙමෙයි මම ගන්නේ. නමුත් කාලසටහනකට වැඩ කරන්න පුරුදු කරවීමම ඒකේ වැදගත් දෙයක් කියලා. ඒ කියන්නේ එදිනදා ජීවිතයේ හැම දෙයක්ම අපිට කාලසටහනකට අනුව කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. කාලසටහනකට අනුව වැඩ කරපු මිනිස්සු තමයි ජීවිතේ ජයගත්තේ. ඒ කියන්නේ උපන්දා ඉඳලා මැරණකම් අපේ ජීවිතේ කාලසටහනකට යොමු කරගන්න පුළුවන් නම් හරි පිළිවෙලයිනේ ජීවිතේ.
අඩුපාඩු ඇති වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි, පිළිවෙලයි. ලෞතර බුදුහාමුදුරුත් කාල සටහනකට අනුව වැඩ කළේ. බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ කාල සටහනක් තියාගෙන කාල සටහන අනුව තමයි ජීවිතේ ගත කළේ. එතකොට අපිට උන්වහන්සේගේ ආදර්ශය ලැබලා දෙනවා ජීවිතේ කාල සටහනකට හදාගන්න කියලා. ඒ වගේ අලුත් අවුරුද්ද නැවත අපිට අනුස්මරණය කරනවා, සිහිපත් කරනවා. මොකද්ද? ජීවිතේට කාල සටහනක් එකතු කරගන්න. අපි ආරම්භ කරන්නේ නවසඳ බැලීම කියන නැකතත් එක්කනේ. එතකොට ඒකටත් වෙලාවක් තියෙනවා. ඊළඟ පරණ අවුරුද්දේ ගත කරන්න ඕන විදිහකුත් අපිට කියලා තියෙනවා. ඊළඟට අලුත් අවුරුද්දේ කොහොමද මූලික වශයෙන් අපිට කටයුතු කරන්න ඕනේ කියලාත් කියලා තියෙනවා. ඊළඟට අපි නොනගතේ කියන එහෙම නැත්නම් නොනැකත කියලා කියනවා. ඒ කාලය තුලත් අපි මොකද කරන්නේ? ආගමික වතාවත්වල යෙදিলা ඊළඟට ආහාර පිසීම අනුභවය ආදී කාල සටහනක් අපිට ලැබලා දීලා තියෙනවා. එතකොට මේක ජීවිතේට හුරු කරන්නයි කියන්නේ. පුංචි දවස්වල ඉඳලා දරුවන්ට අපි කියලා දෙනවා. මොකද මේ විදිහටයි පුතේ අවුරුද්ද සමරන්නේ. කාල වේලාවට කන්න ඕනේ. වේලාවට නාන්න ඕනේ. ඒතර වේලාවට ඒ යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ. මේ ඒ වගේ බැඳිච්ච කාල සටහනක් එක බැඳිච්ච මාසයක්. මේක ඒක ජීවිතේ පුරාවටම එකතු කරගන්න පුළුවන් අපිට. ඊළඟ එක තමයි ජීවිතේට අපිට කියලා දෙන යුතුයකම් සහ වගකීම් කියන සම්බන්ධය. සාමාන්‍ය අපි බෞද්ධයා කියලා කියන්නේ යුතුයකම් කියන එක බොහොම ස්මූදනින් පිළිගන්න පිරිසක්. ලෞතර බුදුහාමුදුරන් වහන්සේ අපිට ආදර්ශයෙන්ම පෙන්වලා දුන්නා කළගුණ සැලකීම, යුතුයකම් ඉෂ්ට කිරීම, වගකීම් ඉෂ්ට කිරීම කියන කාරණාව ආදර්ශයෙන්ම පෙන්වලා දුන්නා. ඒ ආදර්ශය අපි එදා ඉඳලා අද දක්වාම බොහොම ගෞරවයෙන් රැකගෙන එනමු. දෙමාපියන්ට යුතුයකම් ඉෂ්ට කිරීම, ස්වාමි භාර්යාවන්ට යුතුයකම් ඉෂ්ට කිරීම, දෙමාපියන් දරුවන් අතර යුතුයකම් ඉෂ්ට කිරීම, සේවයේ සේවකයන් අතර යුතුයකම් ඉෂ්ට කිරීම, මේ යුතුයකම් හා බැඳිච්ච ජීවන රටාවක් තමයි අපිට තියෙන්නේ. එතකොට නැවත නව වර්ෂය තුල අපිට බක් මාසය තුල පෙන්වලා දෙනවා මොකද්ද? ස්වභාව ධර්මයත් එක්ක පවා අපි මේ ගනුදෙනුව කරන්නට ඕන. ස්වභාව ධර්මයත් එක්ක පවා මේ යුතුයකම් ඉෂ්ට කිරීම කරන්න. අපි ස්වභාව ධර්මයේ තුල ජීවත් වෙන එක කොටසක් විතරයි. මේ ගහකොළ සතා සීපාව ඇතුළු කොටගෙන අපත් ඒ ගණයේ වැටෙන එක සාධකයක් විතරයි. එතකොට මේ සියලු දෙනාගේ සහසම්බන්ධතාවයේ, මේ සියලු දෙනාගේම අන්‍යෝන්‍ය බැඳීම මත තමයි මේකේ පැවැත්ම තියෙන්නේ. අපි ස්වභාව ධර්මයට එරෙහි වුණ ගමන් ස්වභාව ධර්මය අපිට එරෙහි වෙනවා. ඒ වගේම තමයි ස්වභාව ධර්මයේ ආශිර්වාද ලබා ගන්නට නම් අපි ස්වභාව ධර්මයත් සමග සංවේදීව ගනුදෙනු කරන්න ඕනේ. ඒකේ යුතුයකම අපිට පෙන්ලා දෙනවා අර අලුත් අවුරුදු චාරිත්‍රයත් එක්ක ගනුදෙනු කිරීමේ වෙලාවට අපේ අම්මලා අපි දැකලා තියෙනවා ලිඳත් එක ගනුදෙනු කරනවා. ලිඳත් එක ගනුදෙනු කරනවා. මොකද අපිට ජීවත් වෙන්න ඕන කරන මූලික දෙයක් තමයි ජලය කියලා කියන්නේ. ඒ ජලය ලබලා දෙන ලිඳට අපි ඉස්සල්ලාම අපේ යුතුයකම ඉෂ්ට කරන කළගුණ සැලකීම ඉෂ්ට කර. ඊට පස්සේ අන්න මව් දෙමාපියන්ට බුලත් දීලා වැඳලා වැඩිහිටියන්ට ගෞරව කරලා අපේ ගෞරවේ කළගුණ සැලකීම දක්වන. එහෙනම් මේ බක් මාසය අපිට නැවත මතක් කරලා දෙනවා මොකද්ද? අප වෙත යුතුයකම් සහ වගකීම් කොටසක් තියෙනවා. ඒක නිවැරදි විශ්ෂ්ඨ කරගෙන යන්නට අන්න ආරම්භයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ පරිසරයේ ඇතිවෙන වෙනස්කම් එක්ක පරිසරයට ආදරය කරන්න පටන් ගන්න. මේ පරිසරය නැතුව අපිට ජීවත් වෙන්න බැහැ කියන පණිවිඩය අපිට ලැබලා දෙන. එනිසා බක් මාසය කියලා කියන්නේ සුවිශේෂී මාසයක්. ඒ මාසය තුළ මේ පොහොය දිනේ කියලා කියන්නේ බෞද්ධ අපිට සුවිශේෂී වැදගත්කම් රාශියක් තියෙන පොහොය දිනයක්. ඒ නිසා ඒ පොහොය අපි අදිශ්‍රාණයක් එක්ක අර්ථාන්විතව ගත කරන්නට නම් ඒ අරමුණක් එක්ක, අරමුණක් ඇතිව එහෙම නැත්නම් ඉලක්කයක් ඇතිව ජීවිතය ආරම්භ කරන්න හොඳ ආරම්භයක් ගන්නට පුළුවන් මාසයක් විදිහටත් සිහිපත් කරන්නට ඕන. ඒ වගේම තමයි බෞද්ධයෙක් විදිහට අපි නිවැරදි බෞද්ධ ප්‍රතිපදාවක් අනුගමනය කරන්නට අවශ්‍ය කරන කරුණු කාරණා ටිකකුත් සම්පූර්ණ කරගන්නට ඕන. ඒ ටිකත් මම කෙටියෙන් හරි පැහැදිලි කරලා දෙන්න කැමතියි. මොකද අපි සිංහල ක්‍රමයට ගත්තහම අලුත් වර්ෂයක් ආරම්භ වෙන වෙලාවේ අපේ ජීවිතවලට එකතු කරගන්න ඕන කාරණා එකතු කරගෙන ඒක ආරම්භ කරගත්තාම හරි වැදගත් වෙනවා. ඇත්තටම අපි කතා කළොත් අපි 99%ක්ම වගේ බෞද්ධයන් බවට පත් වෙන්නේ උපතේදීමයි. අපි උපතේදීම බෞද්ධයන් බවට පත් වෙනවා. මාපිය උරුමයෙන්
අපිට ලැබෙන එක දායාදයක් තමයි අපේ ආගම කියලා කියන්නේ. අපේ දර්ශනය. එතකොට බෞද්ධයන් කියන නාමය අපිට එන්නේ උපතත් සමගමයි. හැබැයි අපි අර්ථාන්විත බෞද්ධයෙක් බවට පත්වෙන්නට නම් ජීවිතයට එකතු කරගන්නට ඕන කාරණා කීපයක් තියෙනවා. නාමික බෞද්ධයෙක්ගෙන් එහා ගියපු අර්ථාන්විත බෞද්ධයෙක් බවට පත්වෙන්නට ඒ කාරණා ටික ජීවිතේට එකතු කරගන්නට ඕනේ. බුදුහාමුදුරුවෝ එක සූත්‍ර දේශනාවක් සිදු කරනවා බෞද්ධයෙක් තුළ ගොඩනගා ගන්නට ඕන ලක්ෂණ පැහැදිලි කරන්න. ඒ සූත්‍රයේ නම තමයි ගටේකාර සූත්‍රය. ඔබ නිතර ශ්‍රවණය කරලා ඇති. ඒකේ කරුණු ටික විතරක් මම පැහැදිලි කරන්නම් කෙටියෙන්. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා පළවෙනි කාරණේ හැටියට බෞද්ධයෙක්ගේ පදනම පිහිටලා තියෙන්නේ සත්පුරුෂ භාවය සහ කළගුණ සැලකීම කියන කාරණා මතකින්. බෞද්ධයෙක් හැබැයිනම් නිවැරදි සත්පුරුෂයෙක් වෙන්නට ඕන. කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕනේ. කලන මිතුරෙකුට පමණයි සත්පුරුෂයෙකුට පමණයි නිවැරදි බෞද්ධයෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි පින්කමක් කරලා ඉවර වෙලා හැම පින්කමක් අවසානයේදීම සුවිශේෂී ප්‍රාර්ථනයක් සිද්ධ කරනවා. මොකද්ද? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. මොකද්ද මේකෙන් ප්‍රාර්ථනා කරන්නේ? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ සිදු කළ පුණ්‍ය කර්මයේ පින්කමේ හේතුවෙන් මාමේ බාල සමාගම මට බාලයන්ගේ මෝඩයන්ගේ එමෙත අසත්පුරුෂයන්ගේ ආශ්‍රයක් නොම වේවා. සතං සමාගමෝ හෝතු සත්පුරුෂ ඇසුරම මට ලැබේවා කියන ප්‍රාර්ථනාව තමයි අපි සිද්ධ කරන්නේ. එතකොට මේක ටිකක් පුළුල් විදිහට ගත්තාම බලන්න කල්පනා කරලා අපි අපේ ජීවිතේ පුරාවටම ප්‍රාර්ථනා කරනවා මොකද්ද? මට මගේ ජීවිතේට සත්පුරුෂ මව් කෙනෙක් සත්පුරුෂ පිය කෙනෙක් ලැබේවා. මට මගේ ජීවිතේට සත්පුරුෂ ස්වාමි පුරුෂෙක් සත්පුරුෂ බිරිඳක් ලැබේවා. මට මගේ ජීවිතේ පුරාවටම සත්පුරුෂ දරුවන් ලැබේවා. මට මගේ ජීවිතේ පුරාවටම සත්පුරුෂ සහෝදර සහෝදරියන් නෑද හිත මිතුරන් ලැබේවා. ඇත්තටම අපිට ලැබිලා ඉන්නේ සියලු දෙනාම සත්පුරුෂයෝද කියලා අපි අපහුවෙලා බලන්න ඕනේ. නමුත් අපි ප්‍රාර්ථනා කරනවා මොකද්ද? අපේ ජීවිතේට ලැබෙන සියලු දෙනා සත්පුරුෂයන් බවට පත් වෙන්න ඕනේ කියලා. එහෙමනම් ඒ සත්පුරුෂයන් බවට පත් වෙන්නට නම් අපි සත්පුරුෂයන් වෙන්නට ඕන. අපි සත්පුරුෂයන් වෙන්නට සත්පුරුෂයන් වෙනවා කියලා කියන්නේ හරි සරල කාරණයක්. අපිට පුළුවන් නම් අදිෂ්ඨානයක් එක්ක ඒ කටයුතු කරගන්න. ඒ කාරණා ටික ඉස්මතු කරගන්න කොහොමද? අපි යහපතෙහි යෙදෙන ගමම්ම අන්හය යහපතට යොදවා ගන්න යොමු කරව ගන්න උත්සාහවන්ත වෙනවා නම් එතන සත්පුරුෂ භාවයේ තියෙනවා. වැරදි වැඩ කරන කෙනෙක් සුමකට ගන්නව නම් සත්පුරුෂේ. නරක කෙනෙක් යහමගට ගන්නව නම් සත්පුරුෂේ. එහෙනම් ඔබ නිවැරදි වෙන්න කායිකවත් මානසිකවත් වාචසිකවත් සංවර වෙන්න ඒ වගේම තමයි අනිත් අයට ඒ මඟ කියලා දෙන්න. ඒ අයට ඒ සත්පුරුෂ භාවයට පත් වෙන්නට ඕන කරන අවශ්‍යතාවයන් ටික පෙන්නලා දෙන්න. වැරදි වැඩ කරනවා නම් ඒකෙන් ඈත් වෙන්න. ඒකෙන් ඈත් වෙලා හොඳ මඟට යන්න කියන පණිවිඩය ලබලා දෙන්න ඒ අයව ඒතනට ගන්න. දැන් අද කාලේ හැටියට මේ පන්සලකට එනකොට නත් අම්මලා තාත්තලා දරුවෝ වුණත් එක්කන් එන්න ටිකක් අදිමදි කරනවා. නේ? සමහර වෙලාවට සමහර ඇත්ත කියන දැන් සමහර බිරින්දෑවරු ඉන්නවා මහත්තයා පන්සලට එක්කන් එන්න බොහොම උත්සාහවන්ත වෙනවා. හැබැයි ඉතින් මහත්තයා ටිකක් අදිමදි කරන. හැබැයි කොහොම හරි එක්කන් එන්න ඕන. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට අපි දකිනවා ජීවිත තියෙනවා බිරින්ද සත්පුරුෂයි ස්වාමියා සත්පුරුෂ නොවේ. ස්වාමියා සත්පුරුෂයි බිරින්ද සත්පුරුෂ නොවේ. දෙමාපියන් බොහොම සත්පුරුෂයි හැබැයි දරුවන් සත්පුරුෂ නොවන. එහෙම ඕන තරම් ඉන්නවනේ. එකම පවුලේ සහෝදර සහෝදරියන් ඉන්න විවිධාකාර. සමහරට එක උකුස උපන් නිවුණු. එහෙම නැත්නම් එකට උපන් එක බඩවැල එකට කඩාගෙන ඉන දරුවෝ ඉන්නවනේ. සමහරට එක්කෙනෙක් හොඳයි එක්කෙනෙක් නරකයි. දැන් අපේ බෞද්ධ සාහිත්‍ය ජාතක කතාවක් තියෙනනේ. ගිරාපටව දෙන්නේ කතාවනේ. එක සහෝදරය දෙන්න පරිසරය අනුව ජීවිත වෙනස් වෙච්ච හැටි. අපිටත් එහෙම තමයි. පරිසරය අනුව අපේ ජීවිත වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා සත්පුරුෂ ඇසුර තමයි අපේ ජීවිතේ යහපත උදා කරලා දෙන්නේ. නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා බෞද්ධයාගේ පදනම තමයි සත්පුරුෂ භාවය කියන එක. සත්පුරුෂයෙක් වීම තමයි බෞද්ධයාගේ පදනම කියන එක බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දෙනවා. ඊළඟ එක තමයි තෙරුවන් සරණ යන්නට ඕන.
අපිනම් හැමදාම උදේට හවසට තෙරුවන් සරණ යනවනේ. හැබැයි තෙරුවන් සරණ යාම කියන එක බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන තැන නෙමෙයි. දැන් අපි ගොඩක් අය හිතන්නේ බුදුහාමුදුර සරණ යනවා කීවහම, ධර්ම රත්නේ සරණ යනවා කීවහම, සංඝ රත්නේ සරණ යනවා කීවහම තෙරුවන් සරණ ගියා වෙනවා කියලා හිතනවා. නමුත් නිවැරදි තෙරුවන් සරණ යාම තමයි අවබෝධයෙන් බුදුන් සරණ යාම, අවබෝධයෙන් ධම් සරණ යාම, අවබෝධයෙන් සංඝ සරණ යාම. දැන් අපි කියන්නේනේ නත්ති මේ සරණං අඤ්ඤං, බුද්ධෝ මේ සරණං වරං, නත්ති මේ සරණං අඤ්ඤං, ධම්මෝ මේ සරණං වරං, නත්ති මේ සරණං අඤ්ඤං, සංඝෝ මේ සරණං වරං. අන්තිමට සමහරු කියනවා නත්ති මේ සරණං අඤ්ඤං කතරගමත් ගිහින් එඤ්ඤං කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ තමයි මගේ එකම සරණ එකම පිහිට කියලා විශ්වාස කරනවා. ධර්ම රත්නේ තමයි මගේ එකම සරණ එකම පිහිට කියලා විශ්වාස කරනවා. සංඝ රත්නේ තමයි මගේ එකම සරණ එකම පිහිට කියලා විශ්වාස කරනවා. හැබැයි අන්තිමට පොඩි සැකයකුත් ඊට වැඩි එකක් ඇති කියලා කොහරි එහෙමත් හොයාගෙන යන. එහෙනම් නිවැරදි තෙරුවන් සරණ යාම තුළ බුදුහාමුදුරන්ගේ සරණ පිහිට හර වෙන කෙනෙක් නැහැ. ධර්ම රත්නේ සරණ පිහිට හර වෙනත් කෙනෙක් ඉන්න බෑනේ. සංඝ රත්නේ සරණ හර පිහිට හර වෙනත් කෙනෙක් ඉන්න බෑනේ. අනේ එතන තමයි විශ්වාසය කියලා කියන්නේ. එහෙනම් තෙරුවන් සරණ යනවා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ තුළ විශ්වාසව කටයුතු කරන, ධර්මයේ පිළිබඳ විශ්වාසව කටයුතු කරන, සංඝ රත්නේ පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරන. ඒ විශ්වාසය කියලා කියන්නේ අපි ඒ තෙරුවන් පිළිබඳ ඇති කරගන්න ගෞරවනීය අවබෝධය තමයි විශ්වාසය කියලා කියන්නේ. එහෙනම් නිවැරදි බෞද්ධයෙක් බවට පත්වෙන්නට නම් තෙරුවන් සරණ යන්න ඕනේ කොහොමද? අවබෝධයෙන්. ඊළඟ කාරණේ නිවැරදි බෞද්ධයෙක් වෙන්න පංචශීලය ආරක්ෂා කරන්නට ඕනේ. පංචශීලය ආරක්ෂා කරන්නට ඕනේ. පංචශීලය කියලා කියන්නේ අපි ආයේ නැවත සිහිපත් කරගත්තොත් පානාතිපාතා වේරමණී සික්ඛාපදං සම අදින්නා දාන වේරමණී කාමීසු මිච්ඡාචාරා වේරමණී මුසාවාදා වේරමණී සුරාමේරේ මජ්ජපම දට්ඨාන වේරමණී. මේ කාරණා පහ තුල මේ පහම එකතු කරලා ගත්තොත් ඔබට දැනෙන්නට ඕනේ මොකද්ද මේකින් කියන මුඛ්‍යාර්ථය. එකේ කියන එක කාරණයක් තියෙනවා. මේ පංචශීල ප්‍රතිපදාව ගත්තහම අපිට දැනෙන එක කාරණයක් තියෙනවා. මොකද්ද? ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දාණයෙන් වැළකීම, කාමේසු මිච්ඡාචාරාවෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, සුරාමේරයෙන් වැළකීම. මේකෙන් කියන එකම කාරණය තමයි මොකද්ද? සියලු සත්වයන්ට නිදහස්ව කරදරයකින් තොරව, බාධාවකින් තොරව ජීවත් වෙන්න සුදුසු පරිසරය සකස් කරගන්න. ඒ කියන්නේ දැන් හැමෝම ප්‍රාණඝාතයෙන් වැළකිනවා කියලා කියන්නේ හැමෝටම ජීවිතය ගැන බයක් නෑ. දැන් සමහර වෙලාවට දැන් පාරක තොටක යද්දී වුණත් බය හිතෙනවනේ නේ. ඒ කියන්නේ අපි ජීවිත අවදානම නිතර හිතනවා. ඊළඟට දැන් භෞතික සම්පත්වල මේ ආරක්ෂාව ගැන බලන්නකො. දැන් ගෙදර යනවනම් ගේට්ටු 7-8ක් වහලා, ඉබ්බු 7-8ක් දාලා නේ, CC කැමරාත් හයි කරලා එහෙමනේ දෙන්නේ. එතකොට අර ශික්ෂාපදේ සමාජගත වෙලා තියෙනවා කියන්නේ ආයි CC ඕනේ නැහැනේ, ඉබ්බු ඕනෙත් නැහැනේ, ඊතර ගේට්ටු ඕනේ නෑනේ. එතකොට ඒක තමයි මම කියන්නේ හැම දිනාටම බයකින් සැකයකින් තොරව සමාජය තුළ ජීවත් වීමේ පරිසරය ගොඩනගන එක තමයි පංචශීල ප්‍රතිපදාවේ මූලික අරමුණ බවට පත් වෙන. එතකොට කාමේසු මිච්ඡාචාරාව ගත්තොත් එහෙමයි. විශ්වාසය නේ. ඊළඟට මුසාවාදය ගත්තහමත් එහෙමයි. වැලකිනවා කියලා කියන්නේ හැමෝම ඇත්තම කියනවනන්නේ. මේ ලෝකේ හැම දිනම ඇත්තම කියනවනේ. කොච්චර ලස්සනද නේ. ඊළඟ සුරාමේරිම. දැන් පහුගිය දවස්වල ඔය ඇත්ත දකින්න ඇතිනේ නේ. ඕනතර දන්සල් පෝලිං වගේ දන්සල් පෝලිං වගේ දවස් දෙකක් වහලා තිබුණා නිසා ඊට කලින් දවස්වල දන්සල් පෝලිං වගේ නේ. එතකොට නිකන් හිතන්න මේ කාරණාත් එක්ක සමාජයේ අස්ථාවර වෙනවද නැද්ද? අස්ථාවර වෙන. එහෙනම් බෞද්ධයෙක් හදලා තියෙන්නේ කොහොමද? බෞද්ධයා හදලා තියෙන්නේ මේ පංචශීල ප්‍රතිපදාව තුළ ඔහුගේ ජීවිතය නිවැරදි මාවතට යොමු කර, ඔහුගේ ජීවිතය ආරක්ෂා කර. බෞද්ධයාගේ විතරක් නෙමෙයි සියලු දෙනාගේ, සියලු සතුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න. ඊළඟට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන ඊළඟ කාරණය තමයි බෞද්ධයෙක් හැබෑනම් ඒ බෞද්ධයා අනිවාර්යෙන් ලද දෙයින් සතුට වෙන්නට ඕන. ලද දෙයින් සතුට වෙන්නට ඕන. ලද දෙයින් සතුට වීම තමයි මේ පෝය දවසේ අපි ප්‍රගුණ කරන්නේ. ඒ වගේම තමයි ඊළඟ කාරණේ සරල සහැල්ලු ජීවිතයක් ගත කරන. මේ කාරණා දෙකම එකතු කරලා අපි කතා කරමු. මොකද්ද මේ පැහැදිලි කරන්නේ? පන්සල්ට ආවා කියලා කියන්නේ ලද දෙයින් සතුටීම සහ සරල සහැල්ලු ජීවිතයක් ගත කිරීම. බලන්න ඔය ඇත්ත ඔක්කොම එක වගේ.
මෙතර පන්ති බේද එහෙමත් නැත්නම් වෙන උස් පහත් බේද මොකුත් නැහැ. අපි හැමෝම එක විදිහට එකම ඇඳුමක් ඇඳලා දැන් එකම විදිහට ආහාර ගන්න. මම ඔක්කොම බිම වාඩි වෙලා ඉන්නේ. අපහසුතාවයක් තිබුණොත් මම විතරයි උඩක වාඩි වෙන්නේ. නැත්නම් හැමෝම බිම වාඩි වෙලා ඉන්නේ. ගෙදරක හිටියනම් කවදාකවත් මෙහෙම බිම වාඩි වෙනවද? නැන්. සෝෆා එකක තියෙනවා සෝෆා එකට වාඩි වෙලා ටීප එකක තියෙනවා නේ කොට කකුලක් තියාගෙන එහෙමනේ ඉන්නේ. පන්සල කාපුවම එහෙම මෙන්න ලද දෙයින් සතුටු වීම සහ සරල සහැල්ලු ජීවිතයක ප්‍රායෝගික පසුබිම කියලාද. එනිසා මෙන්න මේ කියන කාරණාත් එක්ක නිවැරදි බෞද්ධයෙක් බවට පත් කරන්නට නම් මේ මාසේ අපිට හොඳ ආරම්භයක් ගන්න පුළුවන්කම තියෙනවා. මම මුලින් සිහිපත් කළා වගේ බෞද්ධයන් විදිහට අපිට බක් මාසය කියලා කියන්නේ බෞද්ධයන් විදිහට බෞද්ධ සාහිත්‍ය පුරාවටම සුවිශේෂී කාරණා රසකින් සමන්විත මාසයක්. ඒ වගේම තමයි භාග්‍යවත් මාසය විදිහට සංස්කෘතිකාංග එක්ක අපේ බෞද්ධ සංස්කෘතියත් එකතු කරගෙන සිංහල සංස්කෘතියත් එකතු කරගෙන අපි අලුත් ගමනක් ආරම්භ කරන මාසය තමයි බක් මාසය. ඉතින් පහුගිය දවස්වල අපි ඒ අලුත් අවුරුද්ද බොහොම උත්සවශ්‍රීයෙන් සමරන්නට යෙදුණා. ඒ අලුත් අවුරුද්ද අපි විවිධ ක්‍රියාකාරකම් වල යෙදුණා. විවිධ කරුණු කාරණා අපි ජීවිතවලට එකතු කරගත්තා. ඒ එකතු කරගත්ත කාරණාවල් අනාගතයටත් මේ වසර පුරාවටම සාමය සතුට සෞභාග්‍ය පිරිච්ච වසරක් කරගන්නට මේ කරන එකතු කරගන්න මේ එකතු කරගන්න අත්දැකීමුත් එක්ක ආධ්‍යාත්මික ජීවිතයත් සුවපත් කරගන්නට මේ එකතු කරගන්න කාරණාත් එක්ක ඔබට අපට ශක්තිය ලැබෙහෙවා කියලා ප්‍රාර්ථනාවත් එකතු කරමු. ඒ වගේම තමයි මේ පුන් පොහෝ දින ඔබ උදෑසන කෙල්ලපන පොල් හේංගොඩ සිරි අලන්ම තිනියාරාම පුදබිමට ඇවිදිල්ල උදෑසනම අෂ්ටාංග පෝසත සීලය සමාදන් වෙලා ඒ සමාදන් වුණ සීලය ආරක්ෂා කරන්න අදිෂ්ඨාන කරමින් බොහොම ගෞරවයෙන් මේ ස්ථානයේ තැන්පත් වෙලා ඉන්නවා. එනිසා කල්පනා කරන්න ඔබ ඔබගේ ජීවිතයට ආලෝකයක් එකතු කරගන්නට ඔබගේ ලෞකික ජීවිතයෙන් කෙටි කාලයක් මිදිලා මේ ලෝකෝත්තර ජීවිතයට එහෙම නැත්නම් ලෞකික ජීවිතය ඈත් වෙමින් අපි ආධ්‍යාත්මික සුව හොයා ගන්නට මේ පන්සලට එකතු වුනේ, මේ පිම්බීමට එකතු වුනේ. එකතු වෙච්චේ අරමුණ ඉෂ්ට කරගන්නට ඔබ හැමත වාසනාව උදා වේවා. ඒ වගේම මේ සංසාරික ගමන ඉක්මනින්ම කෙලවර කරලා අවසාන නිෂ්ඨාව, පරම නිෂ්ඨාව එහෙම නැත්නම් අපගේ එකම ඉලක්කය බවට පත්ව නිර්වාණ ශාන්ති ලබා ගන්නට මේ කලාව අනන්ත පුණ්‍ය ශක්තියන්හි ආශිර්වාදය ඔබට අපට හේතු වේවා, පාරමිතාවක්ම වේවා කියලා සාදු කියමින් ප්‍රාර්ථනා කරන්න. සාදු 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 සාදු. අද උතුම් බක්පුර පසළොස්වක පෝදා කිරුළපන පොල්හෙන්ගොඩ සිරි ඇලන් මැතිනියාරාම විහාරස්ථානය පූජනීය උඩුවේ ධම්මාලෝක මාහිමයන් වැඩහිඳින මේ පින්බිමේ අෂ්ටාංග සීලය සමාදන් කරවීම, උදැස්සන සම්බුද්ධ පූජාව පූජා කිරීම, ඒ වගේම ඉතාමත්ම උතුම් අනුශාසනාවක් පවත්වමින් අපට ධර්මාවබෝධය ලබා දීම උදෙසා ඉතාමත් වටිනා ධර්මදේශනාවක් පැවැත්වුවේ යෝගියාන ජයසුන්දරාරාම විහාරවාසී සඳලංකාව ශාස්ත්‍රෝදය මහපිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද කුලසැන්දෑවේ සාරද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපි සාදුනාද පවත්වා ඔබ වහන්සේට උතුම් දහම් මෙහෙවර වඩාත් ශක්තිමත් වේතු කිරීමට සියලු ආශිර්වාද ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. සාදු 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 සාදු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.